එක්දාස් නමසේ අනුපා වසර වනට ලංකාවේ විදේශ සංචති ප්‍රමාණය එමරිකානු ඩොලට් බිලියන දෙකයි දසම එකයි. වියට්නාමේ විදේශ සංචිත ප්‍රමාණය එමරිකානු ඩොලට් බිලියන එකයි දසම තුනයි. වියට්නාම ඇමතිතුමා අපේ ක්‍රමවේදය හදාරා තමන්ගේ රටට ගියා. අද තත්ත්වය මොකක්ද. විශ්ව විෂයක වසරේදී වියට්නාමේ විදේශ සංචති ප්‍රමාණය එමරිකානු ඩොලර් බිලියන එකසිය නමයයි දසම හතයි. ශ්‍රී ලංකාය විදේශ සංචති ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන තුනයි දසම එකයි. අපි ආපසු හැඩී බලමු. පාට පාට දේශපාලන කණ්ණාඩි ගලවා බලමු. අපට වැරදුනේ ඇයි? අපට වැරදුනේ කොතැනද? අපට වැරදුනාද? එතේ නැත්තම් අපි වරද්දා ගත්තද? අද අපේ රටේ ආදායම් ලබන ප්‍රධාන ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. එකක් වැවිලි ආර්ථිකය. ඊළඟට නිදහස් වෙළඳ කලාප, ඇඟලුම් කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය හා විදේශ රැකියාව. එහෙම බලපුවහම නිදහසෙන් පසුව රට විදේශ ආදායම් ලබාගත හැකි ප්‍රධාන මාර්ග කීපයක් විතරයි අපිට නිර්මාණ කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතනින් එහාට මහා පරිමාණයේ විදේශ ආදායම් ලබන ක්ෂේත්‍රයන් අපිට තවමත් නිර්මාණය කරගන්න බැරි වුණේ ඇයි? මේ අප විමසිල්ලෙන් සිතා බැලිය යුතු කරුණක්. පසුගිය කාලය පුරා අපි උද්දාමයට පත් වුණේ සතුටු වුණේ අනාගත වැරදායක කාරණා වෙනුවෙන්ද, නැත්නම් මේ අවස්ථාවේ මතුපිටින් දකින්නට ඇති කාරණා වෙනුවෙන්ද? සාර්ථික පුද්ගලික ව්‍යාපාර ජනසතු කරද්දී ජනතාව සතුටු වුණා. නොමිලේ හාල් දෙද්දී ජනතාව සතුටු වුණා. එවැනි තීරණගත් ආණ්ඩු තාවකාලිකව ජනප්‍රිය වුණා. මේ නිසා පාට විදුලාම්පයක් සවිකරීමෙන් අපි සෑහීමකට පත් වුණා. හැබැයි විදුලිය උත්පාදනය වැඩි කිරීම ගැන අපි ගැඹුරු ලෙස කල්පනා කළේ නැහැ. ඇත්තෙම රටක දීර්ඝකාලීන සංවර්ධනයට පදනම වෙන්නේ ජනප්‍රිය තීන්දුවද, එහෙම නැත්නම් නිවැරදි තීන්දුවද? අපේ රටේ බොහෝ අවස්ථාවල සිදු වුණේ නිවැරදි තීන්දුව වෙනුවට ජනප්‍රිය තීන්දුව ගැනීමයි. අදත් බොහෝ අය